ඉංග්ලිෂ් දෙබස් වලින් සිම්පල් පාස්ට් ඉගෙන ගමු. ඔන්න අද අපි කරන්න යන්නේ අලුත්ම වැඩක්. අපි පුංචි දෙබස් කාණ්ඩයක් ගන්නවා. මේ දෙබස් කාණ්ඩේ සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ අතීත කාල ස්වරූපයට අදාළව. ඊට පස්සේ මේ හැම දෙබස් කාණ්ඩයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා එකින් එක අපි කතා කරනවා. මෙතනදී සිම්පල් පාස්ට් ගැන සම්පූර්ණ අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. මුලින්ම අපි මේ දෙබස් කාණ්ඩය මොකක්ද කියලා හොඳට අහලා ඉමු. ඊට පස්සේ එක එක වාක්‍ය ගැන කතා කරමු. හැබැයි ඔයාලට සිම්පල් පාස්ට් ගැන පුංචි අවබෝධයක්වත් නැත්නම් මේ උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා මුලින්ම ඒ පාඩම ඔයාලට බලන්න පුළුවන්. Hello John. Hello Jenny. What did you do yesterday night? I went to a movie with my friends. Was it nice? Actually, it was not nice. I visited my grandmother's home yesterday. Oh really? Is she fine? Yes, she was fine than ever. She asked about you. Oh, what did she ask? Nothing special. Did you take your dinner there? Yes, grandma made string hoppers for me. Then I have missed it. I could have gone there. But I brought some for you. But I can't eat now. I took my breakfast earlier. Oh, then. Yesterday evening Sarah called you and informed to pay your bills. I forgot it, but I sent one of my servants to settle it. I think he might have forgotten it. We should take the responsibility of our work. What did you do yesterday night? ඔය අයියේ රෑ මොකද කළේ? I went to a movie. මම movie එකකට ගියා. දැන් මේ දෙකම අතීත කාල ස්වරූපයෙන් තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි හොඳට බලන්න මේ කොළපාට වාක්‍ය I went. ඒ කියන්නේ මම ගියා. Go කියන එකේ අතීත කාල ස්වරූපේ තමයි went කියලා කියන්නේ. මෙතනදී අපි ක්‍රියාපදය අතීත කාලයෙන් භාවිතා කරලා තියෙනවා. හැබැයි පළවෙනි වාක්‍ය බලන්නකො. What did you do? Do කියලා කියන්නේ අතීත කාල ක්‍රියාපදයක් නෙමෙයි වර්තමාන ක්‍රියාපදයක්. ඇයි එහෙනම් මෙතනදී මම වර්තමාන ක්‍රියාපදයක් භාවිතා කරලා තියෙන්නේ? හොඳට මතක තියාගන්න, සිම්පල් පාස්ට් වාක්‍ය නිර්මාණය කරද්දී අපි අතීත කාල ක්‍රියාපද තමයි භාවිතා කරන්නේ. හැබැයි සිම්පල් පාස්ට් වලින් අපි යම්කිසි ප්‍රශ්නයක් අහනවා නම් කාගෙන් හරි, එහෙමත් නැත්නම් සිම්පල් පාස්ට් වලින් අපි නැත යන ස්වරූපයේ වාක්‍යයක් නිර්මාණය කරනවා නම් කොතනක හරි, ඒ හැම අවස්ථාවකම අපි ක්‍රියාපදයේ තියන්නේ වර්තමාන ස්වරූපයෙන්. අන්න ඒක නිසා තමයි පළවෙනි වාක්‍ය ඇතුළත මම do කියලා භාවිතා කරලා තියෙන්නේ. What did you do? Did කියලා කියන්නේ මෙතනදී අපි ප්‍රශ්නයක් අහන නිසා did form එක ඉදිරියෙන් දාලා තමයි ප්‍රශ්නය නිර්මාණය කරන්නේ. Did you eat? Did you go? Did you write? මෙන්න මේ විදිහට. ඊළඟ වාක්‍ය දෙක ගැන අපි කතා කරොත්, was it nice? ඒක හොඳට තිබ්බද? ඒක ලස්සනට තිබ්බද? Is කියන form එකේ අතීත කාල ස්වරූපේ තමයි was කියලා කියන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න, දැන් ඔයා මූවි එකකට ගියා කියලා කියනවා කාට හරි. එතකොට ඔයා ඒ කියන කෙනා ඔයාගෙන් අහනවා මූවි එක හොඳයිද කියලා. දැන් මේක ඉස්සර වෙච්ච දෙයක් නේ, වෙලා ඉවර වෙච්ච දෙයක්. වෙලා ඉවර වෙච්ච දෙයක් ගැන අපි අහනවා නම් අතීත කාල ස්වරූප වාක්‍ය තමයි භාවිතා කරන්න ඕනේ. It is nice කියන්නේ මොකක්ද? ඒක හොඳයි. එහෙනම් it is nice කියන එකේ ප්‍රශ්නය නිර්මාණය කරන්නේ කොහොමද? Is it nice? ඒක හොඳයිද? හැබැයි ඉස්සර වෙච්ච දෙයක් නම් is form එකේ අතීත කාල ස්වරූපය අපිට ගන්න වෙනවා. එතනදී was it nice කියලා අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. Was it nice? ඒක හොඳට තිබ්බද? ඊළඟට actually it was not nice. ඇත්තටම ඒක හොඳ නෑ. Actually කියලා කියන්නේ ඇත්තටම කියන අර්ථය. It was ඒක not nice හොඳ නැහැ. අපිට මෙහෙම කියන්න බැරිද? Actually it is not nice. ඇත්තටම ඒක හොඳ නැහැ. එහෙම කියන්න බෑ. ඒකට හේතුව අපි මේ කතා කරන්නේ වෙලා ඉවර වෙච්ච සිද්ධියක් ගැන. එහෙනම් එතනදී අපිට was කියන වචනේ තමයි භාවිතා කරන්න සිද්ධ වෙන්නේ. ඊළඟට I visited my grandmother's home. මම මගේ ආච්චි අම්මගේ ගෙදර
ගියා. දැන් මෙතනදි ගෙදරට ගියා කියනකොට went කියන්නේ නැතුව I visited කියලා භාවිතා කරේ. went කියන්නේ කොහේ හරි යනවා කියන ගියා කියන අර්ථය. හැබැයි visited කියලා කියන්නේ කවුරු හරි මුණ ගැහුණා කියන අර්ථය. ඒ කියන්නේ ආච්චි අම්මගේ ගෙදරට ගිහිල්ලා ආච්චි අම්මා මුණ ගැහෙන්නනේ අපි යන්නේ. එතනදී අපිට visited කියලා භාවිතා කරන්න පුළුවන්. Visit කියන එකේ අතීත කාල ස්වරූපය තමයි visited කියලා කියන්නේ. දැන් මම අර මුලින්ම කිව්ව එක ඔයාලාපව මතක් කරගන්න ඕනේ. අපි simple past වලදී ප්‍රශ්නයක් හදද්දී නැත යන ස්වරූපයේ යම් කිසි වාක්‍යයක් හදද්දී විතරයි ක්‍රියාපදයේ present form එකෙන් තියන්නේ. එහෙම නැත්නම් හැම අවස්ථාවකම ක්‍රියාපදය අපි තියන්න ඕනේ past form එකෙන්. ඒක නිසා තමයි visit කියන එකේ අතීත කාල ස්වරූපය visited කියලා මෙතනදී භාවිත කරලා තියෙන්නේ. Oh, really? Is she fine? ඇය හොඳින්ද? ඔන්න දැන් මෙතනදී මම is කියලා භාවිත කරලා තියෙනවා. මොකක්ද මේකට හේතුව? දැන් ආච්චි අම්මව මුණ ගැහුණා කියලා කිව්වහම කවුරු හරි අපි පෙරලා අහනවා එයා හොඳින්ද කියලා. ඒ කියන්නේ මේ මොහොතෙදිත් එයාගේ තත්ත්වය ගැනනේ අපි විමසන්නේ. අන්න ඒක නිසා අපිට ඇය හොඳින්ද කියලා අහද්දී is කියන එක භාවිතා කරන්න පුළුවන්. දැන් මේකම oh really was she fine කියලා ඇහුවොත් ඒකේ තේරුම ඇය හොඳින් හිටියද? හරියට ඔයා එහෙයද්දී එයා හොඳින් හිටියද කියලා අහනවා වගේ අර්ථයක්. හැබැයි මට දැනගන්න ඕනේ එයා මේ දවස්වල මේ මොහොතෙදිත් හොඳින් ඉන්නවද කියලා. එහෙනම් oh really is she fine කියලා අහන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය පරිදි එයා හොඳින් ඉන්නවද කියන අර්ථය තමයි ඉස්මතු වෙන්නේ. ඊළඟට උත්තරේ විදිහට මම දෙනවා yes she was fine than ever. එයා කවදටත් වඩා හොඳින්. she was fine කියන්නේ ඇය හොඳින් හිටියා. than ever කියලා කියන්නේ කවදටත් වඩා. she asked about you. ඇය ඇහුවා ඔයා ගැන. බලන්නකෝ දැන් මම කියනවා එයා හොඳින් හිටියා කියලා. එයා හොඳින් හිටියා කියන එක ඉස්මතු කරන්න ඕනේ නම් is කියන එක භාවිතා කරන්න බෑ. was තමයි භාවිතා කරන්න ඕනේ. she is fine කිව්වොත් ඒකේ තේරුම ඇය හොඳින් ඉන්නවා. හැබැයි she was fine කියලා කිව්වොත් ඇය හොඳින් හිටියා. she was fine than never කිව්වොත් ඇය කවදටත් වඩා හොඳින් හිටියා. she asked ask කියන එකේ අතීත කාල ස්වරූපය තමයි ask කියලා කියන්නේ. ask කියලා කියන්නේ විමසනවා කියන අර්ථය. එතකොට ආච්චි අම්මා මේ දේ අහලා තියෙන කලින් නිසා ask කියලා තමයි භාවිත කරන්න වෙන්නේ. අපි පිළිතුරු විදිහට දෙනවා nothing special. විශේෂ දෙයක් ඇහුවේ නැහැ කියලා. ඊළඟට did you take your dinner there? ඔයා ඔයාගේ dinner එක හෙටි ගත්තද? did කියලා කියන්නේ මෙතනදී ප්‍රශ්නයක් අහන නිසා did form එක ඉදිරියෙන් ලියලා තියෙනවා. did you take අර මම කලින් කිව්ව දෙයමයි. ප්‍රශ්නයක් නිර්මාණය කරද්දී අපි ක්‍රියාපදේ තියන්නේ present form එකෙන්. දැන් ගොඩාක් කට්ටිය අහනවා ඇයි did you took කියලා දාන්න බැරි කියලා. ඒ කියන්නේ take කියන එකේ අතීත කාල ස්වරූපෙනේ took කියලා කියන්නේ. මෙතනදී ප්‍රශ්නයක් නිර්මාණය කරන නිසා කීයටවත් අපි අතීත කාල ස්වරූපෙන් ක්‍රියාපදේ තියන්නේ නැහැ. ඊළඟට දැන් ලෝකෙ කොහේ හිටියත් ගෙදර ඉඳලම ඔබට පුළුවන් ඔබේ ඉංග්‍රීසි ටික හදාගන්න. ස්පෝකන් ඉංග්‍රීෂ් රහස් කියන DVD පටේ තියෙන සියලුම පාඩම් වලට අදාළ ලින්ක් ඔයාලට පුළුවන් රුපියල් 2000ක් වගේ මුදලකට ලබා ගන්න. ඉතින් ඔබට මේ ලින්ක් එක ලබා ගැනීමට අවශ්‍ය නම් මේ තිරේ දිස්සන දුරකථන අංකයට WhatsApp මගින් ඒ බව සඳහන් කරලා කෙටි පණිවිඩයක් යොමු කරන්න. Yes, grandmother made string hoppers for me. ආච්චි අම්මා මං වෙනුවෙන් ඉන්දියාප්ප හැදුවා. දැන් හොඳට මතක තියාගන්න මේ කියන එකේ අතීත කාල ස්වරූපේ තමයි මේට් කියලා කියන්නේ. මෙතනට අපි කුක් කියලා භාවිත කරොත් වැරදි. දැන් කුක් කියන එකේ අතීත කාල ස්වරූපේ තමයි කුක්ඩ් කියලා කියන්නේ. හැබැයි බත් උයනවා, මාළු උයනවා, බොන්ජි උයනවා මේ වගේ නෙමෙයි ඉන්දියාප්ප හදනවා කියන එක. අපි ඉන්දියාප්ප යනවා කියලා කියන්නේ ඉන්දියාප්ප හදනවා කියලා තමයි කියන්නේ. එහෙනම් made කියන වචනේ තමයි භාවිත කරන්න ඕනේ. Yes, grandmother cooked string hoppers කිව්වොත් ඒක ඒ තරම් ගැලපෙන්නේ නැහැ. Yes, grandmother made string hoppers කියලා තමයි කියන්න ඕනේ. ඒ කියන්නේ make කියන එක අතීත කාල ස්වරූපය made හැදුවා.
Then I have missed it. එහෙනම් මට ඒක මිස් වෙලා. I could have gone there. මට එහෙ යන්නයි තිබුණේ. මොකක්ද මේ could have gone කියලා කියන්නේ? හිතන්න අතීතයේදී ඔයාට යම්කිසි දෙයක් කරන්න තිබ්බා. හැබැයි මොකක් හරි හේතුවක් නිසා ඔයා විසින් හිතලම ඒක මගහැරලා තියෙනවා. ඒ අවස්ථාවේදී could have කියන එක භාවිතා කරලා අපිට ඒ වාක්‍ය ගැන කතා කරන්න පුළුවන්. ඒ ගැන මම වෙනම පාඩමක් කරලා තියෙනවා මේ උඩ තියෙන link එකෙන් ඔයාලට පුළුවන් ඒක ගැන බලා ගන්න. ඒ පාඩම සම්පූර්ණයෙන්ම බලන්න ඔයාලට හැකියාව තියෙනවා. එහෙනම් මේක අතීත කාල සිදුවීමක් අන්න ඒක නිසා could have කියලා භාවිතා කරලා තියෙනවා. එතකොට මේ වාක්‍ය සම්පූර්ණ තේරුම තමයි අයියෝ මට එහෙ යන්න තමයි තිබ්බේ මට ඒක මිස් වුණානේ කියන අර්ථය. ඊළඟට but I brought some for you. ඒ වුණාට මම ඔයාලට ටිකක් ගෙනාවා. එතකොට bring කියන එක අතීත කාල ස්වරූපයේ තමයි brought කියලා කියන්නේ. ඊළඟට but I can't eat now. I took my breakfast earlier. ඒ වුණාට මට දැන් කන්න බෑ. මම මගේ උදේ කෑම කලින්ම ගත්තා. I took කියලා කිව්වම මම ගත්තා කියන අර්ථය. ඔන්න ඊළඟ වාක්‍ය මේ වාක්‍ය දෙක ඇතුළත තියෙන ඔක්කොම ක්‍රියාපද අපි නිර්මාණය කරලා තියෙන්නේ අතීත කාල ස්වරූපයෙන්මයි. Okay then. Yesterday Sarah called you and informed to pay your bills. ඊයේ සාරා කෝල් කරලා ඉන්ෆෝම් කරා ඔයාගේ බිල් ටික පේ කරන්න කියලා. Yesterday කිව්වොත් ඊයේ. Sarah called කරා ඔයාට. You කියලා කියන්නේ ඔයාට කියන අර්ථය. Sarah called you කිව්වම සාරවට කෝල් කරා. And informed. ඊළඟට දැනුම් දුන්නා. මේ දෙකම අතීත කාල ස්වරූපයෙන් අපි ලියලා තියෙනවා. To pay. Pay කරන්නට. ඔයාගේ bill. Your bills. දැන් මේ ටූ කියන එකෙන් පස්සේ නිර්මාණය කරලා තියෙන ක්‍රියාපද අපි සාමාන්‍යයෙන් වර්තමාන තත්ත්වයෙන් තමයි ලියලා තියෙන්නේ. ඒකට හේතුව අතීත කාලයේදී කෙනෙක් යම්කිසි දෙයක් කරා කියලා කියද්දී අතීත ස්වරූපෙන් දානවා. දැන් යම්කිසි දෙයක් කරන්න කියලානේ ඉන්ෆෝම් කරලා තියෙන්නේ. එහෙනම් ඒ කරන්න කියන අර්ථය වෙනුවෙන් අපි ප්‍රසන්ට් ෆෝම් එක භාවිතා කරනවා. ටු පේ, පේ කරන්නට.